अभिधर्म पिटके विभंग प्रकरणे जातिपि दुःखा किन कारणाव अभे भाग्यतुन से विस्तर करपु हेटि तमये पाठे संदहं करान्ने බුදුරජාණන් වහන්සේ මේ ජාතිය ඉපදීම කියන කාරණාව පිළිබඳව බොහෝ කරුණු කාරණා ත්‍රිපිටකේ පුරා දේශනා කරලා තියෙනවා. ජන්මදිනයේ සිහිපත් කෙරෙන නිසා ඊට සහසම්බන්ධ කරුණු උපතක වටිනාකම, මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම මේ රැස්වන සියලුම දෙනාට අවබෝධ කරවලා ඒ අයට තමන්ගේ ජීවිතයේ දිහා නවත අලුතෙන් බලන්න මට කියලා දෙන්න අවස්ථාවක් අපි මහත්මයා සකස් කරගන්න යුතුයි. අපි කෙටියෙන් කල්පනා කරලා බැලුවොත් අපට ලැබිච්ච මනුස්ස ජීවිතය කොයිතරම් වටින එකක් වෙයිද කියලා. වෙනත් අපි සියලු දෙනාම බෞද්ධ කියන පරිසරයක ඉපදිච්ච අය. මේ හැම කෙනෙක්ම එහෙමයි. අපි සියලු දෙනාම මේ රටේ ඉපදිච්ච අය. අපිට මේ රට පිළිබඳව වචන කීපයක් සිහිපත් කළොත් මේ රටේ ජීවත් වෙන බොහෝ දෙනාට මේක තවත් එක රටක් විතරයි. ඒ වුණාට මේ රට පිළිබඳව හොඳට කරුණු කාරණා දන්න අයට මේක තවත් එක රටක් නෙමෙයි. මේක මේ ලෝකේ තියෙන රටවල් අතර ඉතා සුවිශේෂී රටක්. ඒ තරම් වටිනාකමක් තියෙන රටක ඉපදෙන්න අපි විශේෂයෙන් පින් කරලා තියෙනවා කියන කාරණාව පින්නතුනි අපි හොඳට අවධාරණය කරගන්න ඕනේ. ලංකාව කියලා කියන්නේ ලෝකේ තියෙන දියුණුම රටට නෙමෙයි. ලොකුම රටත් නෙමෙයි. හැබැයි ලංකාව කියලා කියන්නේ ලෝකේ තියෙන හොඳම රට. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුළෙම තියෙනවා. මේ රට කොච්චර වටිනවද කියන කාරණාව. එතකොට මේ රටේ ඉපදිච්ච අය මේ රටේ ඉපදිච්ච අය ඉතා විශේෂයි. ඒ විශේෂ පිරිත අතර මේ බෞද්ධ යැයි සම්මත පෞල් පරිසරයක් තුළ ඉපදෙන්න වාග්ය ලබා ගත්ත අය මේ රටේ ඉපදිච්ච විශේෂ පිරිස අතර සුවිශේෂී පිරිස. ඒ තරම්ම වාසනාවන්තයි. කෙටියෙන් සඳහන් කළොත් මේ සියලු දෙනාම ලංකාවේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න ඇති කියලා හිතෙනවා. මේ බුද්ධ දේශනාවෙන්මයි මේ කරුණ ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක දේශනාවක් තියෙනවා ඉති උත්තක පාළියේ. මේ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ පංච පුබ්බ නිමිත්ත සූත්‍රය කියලා. විශේෂයෙන් ඒ සූත්‍රයෙන් සඳහන් කරන්නේ දෙවිවරු ගැන. අපි දැකලා නැහැනේ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් ශ්‍රද්ධාවෙන් අපි පිළිගන්නවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නිසා. එහෙමනම් දෙවිවරු ගැන මේ සූත්‍රයේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඒ දෙවිවරු සමහර අය දිව්‍ය ලෝකයෙන් චුත වෙලා මරණාසන්න වෙනකොට තමන්ට නිමිති පහළ වෙලා තිබුණත් ඒ නිමිති මතක නැති හින්දා සිහි මදි හින්දා අප්‍රමාණ වූ දිව්‍ය කාමයට ලොල් වෙච්ච නිසා දිව්‍ය ලෝකෙන් චුත වෙලා නිරයට යනකම් දන්නේ නැහැ. නිරයෙම ඉපදෙනවා. තව පිරිසක් ඒ දෙවියෝ අතර ඉන්නවා මහේශාක්‍ය දෙවිවරු කියලා. මහේශාක්‍ය දෙවිවරුන්ට දිව්‍ය ලෝකෙන් චුත වෙන්න නිමිති පහළ වෙනකොටම ඒගොල්ලෝ දැනගන්නවා මේ දිව්‍ය ලෝකේ මට ඉන්න තියෙන කාලය දැන් ඉවරයි කියලා. හැබැයි දුකටපත් වෙන්නේ නැහැ. සතුටු වෙනවා. එයි මම මෙහි ආවේ බුද්ධ ශාසනයක් නිසා බොහෝ පින් කරගෙන මෙහි ඇවිල්ලා මං විඳපු ආයු කාලය අවුරුදු කෝටි ගණනක්. නමුත් මං කරගත්ත පින් වලින් මං භුක්ති විඳලා තියෙන ඉතාම අඩු ප්‍රමාණයක්.
මංකරපු පින් තව බොහෝම ඉතුරු තියෙනවා ඒ මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පින් දෙවියෙක් හැටියටත් බොහෝ පින්කම් කරගත්තා දෙවියන්ට ගොඩාක් පින් කරන්න පුළුවන් කෙනෙක් නම් හිතන්න පුළුවන් දෙවියන්ට පින් කරන්න බැහැ කියලා නමුත් දෙවියන්ට අපිට වඩා පින් කරන්න පුළුවන් එනිසා දෙවියෙක් හැටියට කරගත්ත බොහෝ පින් තමන් ගාව තියෙනවා ඒ පිනුයි මනුෂ්‍ය ලෝකෙ හිටපු කාලේ කරගත්ත පිනුයි නිසා මේ දිව්‍ය ලෝකෙන් චුත වෙච්චහම ඉහළ දිව්‍ය තලයක ගිහිල්ලා ඉපදෙන්න පින් තියෙන හින්දා ඒගොල්ලෝ සතුටින් ඉන්නවා ඔය අතර පිරිසක් ඉන්නවා මම මේ ලෝකේ ඉන්න කාලේ ඉවරයි කියලා දැනගත්තාම අඬනවා මේ සූත්‍රයේ නම් සඳහන් කරනවා විලාප කීකී අඬනවා කියලා යන්න වෙන නිසා ආන් ඒ අය ළඟට ඇවිල්ලා අනිත් දෙවිවරු ඒ අයට මතක් කරනවා පින්වත ඔබ මෙහෙන් චුත වෙලා සුගතියක ගිහිල්ලා ඉපදෙන්න කියලා ඒ කොහාටද සුගතියට යන්න කියන්නේ මේ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ ධම්මසභාවේ දේශනා කරනකොට එක භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා ඇහුවා ස්වාමීනි සුගතියේ ඉන්න දෙවිවරු දිව්‍ය ලෝකයේ සුගතියනේ සුගතියේ ඉන්න දෙවිවරු එහෙන් චුත වෙලා ආයෙත් සුගතියට යනවා කියලා කොහෙද එන්නේ කියලා ඒකට බුදුරජාණන් වහන්සේ ලබලා දෙන්න පිළිතුර තමයි ඒගොල්ලෝ එන්නේ මනුෂ්‍ය ලෝකෙට කියලා සුගතියට යනවා කියලා එන්නේ මනුෂ්‍ය ලෝකෙට ඒ මනුෂ්‍ය ලෝකෙට එන්නේ ඒගොල්ලෝ හිත පිහිටවා ගන්නකොට මනුෂ්‍ය ලෝකෙ කොහාටද යන්නේ කියලා බලනවා මනුෂ්‍ය ලෝකේ ඉඳලා ඇවිල්ලා සැප විඳින්න ඕන නම් දිව්‍ය ලෝකේ තියෙන සැප වලින් අබමන් රේණුවක්වත් මනුෂ්‍ය ලෝකේ නැහැ ඒ තරම් සැප විඳපු අය එකපාරු මේ වාගේ දුක් ගොඩකට වැටෙනවට වඩා මනුෂ්‍ය ලෝකෙත් උසස් සැපයක් තියෙන තැනක උපදින්න එයාලට ලැබෙනවා නම් එයාලා අනිවාර්යෙන් යන්නේ එහාට. ඒ නිසා බලනවා කොහාටද යන්නේ කියලා. සඳහන් කරනවා ඒ දෙවිවරු මනුෂ්‍ය ලෝකෙ ගොඩාක් සැප තියෙන රටවල් දකිනවා. ඒ දකිනවා උනාට රටවල් වල උපදින්න තීරණේ කරන්නේ නැහැ කියලා. ඇයි තීරණේ කරන්නේ නැත්තේ? කරුණු දෙක නොලැබෙන නිසා. මොනවද මේ නොලැබෙන කරුණු දෙක? එක සම්මා දිට්ඨිය ලැබෙන්නේ නැති හින්දා. දෙක කල්යාණ මිත්‍රයෝ හම්බෙන්නේ නැති හින්දා. මේ කාරණා දෙක නොලැබෙන නිසා ඒ ධනවත් රටවල් වලට යන්නේ නැහැ. ප්‍රඥාව තියෙන දෙවිවරු සියලු දෙනා ගැනම නෙමෙයි කියන්නේ. ඔය චුත වෙන්නේ ඉන්න අයගෙනුත් හොඳ ප්‍රඥාවක් තියෙන දෙවියන්ගේ ස්වභාවය තමයි මේ කියන්නේ. ආන් ඒ නිසා ඒ අය වැඩියෙන්ම තෝරා ගන්න රටවල් වලින් එකක් වෙනවා මේ අපේ ලංකාව. ජපානයේ තරම් සැප නැහැ. ඇමරිකාවේ තරම්, එංගලන්තේ තරම්, රුසියාවේ තරම් මෙහෙ සැප නැහැ. නමුත් ඒගොල්ලෝ මෙහෙ තෝරගන්නේ ඇයි? සම්මා දිට්ඨියට එන්න පුළුවන්, කල්යාණ මිත්‍රයෝ ලබන්න පුළුවන්. ආන්නේ කාරණා දෙක විශේෂයි. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා මේ වාගේ රටක ඇවිල්ලා ඉපදෙන්න. මේ රටේ ඉපදුනත් බෞද්ධයයි පරිසරයක ඉපදෙන්න ප්‍රාර්ථනා කරලා තමයි ඒගොල්ලෝ එන්නේ. එතකොට ඔබට හිතෙන්නේ නැද්ද ඔබත් එහෙම වෙන්න ඇති කියලා? ඔබත් එහෙම වෙන්න ඇති කියලා. මේ රටේ ඉපදුනා බෞද්ධ පෞල් පරිසරයක ඉපදුනා. එහෙමනම් සම්මා දිට්ඨියයි කල්යාණ මිත්‍රයෝයි ලබනවා කියන එක අපිට දුර්ලභ දුර්ලභ නැහැ. හැබැයි දුර්ලභ නැති වුණාට තාම ලැබිලාද කියන කාරණාව ආපහු හිතලා බලන්න ඕනේ. මං සම්මා දිට්ඨියට ඇවිල්ලාද? මට කල්යාණ මිත්‍රයෝ හම්බ වෙලාද කියලා. කවුද හම්බ වෙන කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ?
කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ නිවනට පාර කියන අය. දුකට පාර කියන අය නෙමෙයි සුගතියට පාර කියන අය. සංසාරෙන් එතර යන්න පාර කියන අය. පවෙන් වළක්ව ගන්න උත්සාහ කරන අය. අන් ඒගොල්ලන්ටයි කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. දැන් එතකොට අපි ආශ්‍රය කරන මිතුරු පිරිස අතර එහෙම අයත් එක්කෙනෙක් දෙන්නෙක්වත් අපිට ඉන්නවද කියන කාරණාව අපි හිතල බලන්න ඕනේ. එහෙමනම් අපි මෙහාට ආවේ හුඟා හම්බ කරන්නයි කියලා කිව්වොත් ඒක වැරදි නෑ. හුඟා හම්බ කරන්න ආවේ. හැබැයි හම්බ කරන්න හරියට දුක් විඳින්න වෙනවා. ඒ නිසා සඳහන් කරන්නේ අපමණ දුක් විඳගෙන හම්බ කරන්න කියලා. ඒ හම්බ කිරීම හම්බ කරනකොට මේක රෑ කියලා හිතන්න එපා. දැන් අවුවයි, දැන් සීතයි, දැන් වියස්සයි, මේක දවල්, දැන් කායට මහන්සි, දැන් බඩගිනි, එකක්වත් හිතන්න එපා. නොකා නොවි හම්බ කළාට කමක් නැහැ. මොකද ඒ හම්බ කිරීම කරන්න අපිට මෙහෙ ගොඩක් කල් තියෙනවද? මෙහි තියෙන්නේ අවුරුදු 100කටත් වඩා අඩු කාලයක්. ඉතාම පොඩි කාලයයි අපිට මෙහි තියෙන්නේ. ඒ කාලය තුල හම්බ කරන්න ඕනේ කොච්චර කාලයකට හම්බ කරන්න ඕනේද? තවත් අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගානකට හම්බ කරන්න වෙනවා මේ කෙටි කාලය තුල. ඒ හින්දා අනාගතයේ සැප විඳින්න නම් අද ඒ වෙනුවෙන් බොහෝසේ කැප කරන්න සිද්ධ වෙනවා. මේ හම්බ කරන්න කියලා කිව්වේ මොනවද? මේ හම්බ කරන්න කියලා කිව්වේ කුසල්. වෙන මොකක් නෙමෙයි. අනිත් දේවල් හම්බ කරගත්තට කමන්නේ නැහැ. මේ කියන්නේ කුසල් හම්බ කරන්න කියලා. අනිත් දේවල් වලින් අපිට සැප හම්බ වෙන්නේ නැහැනේ. ලෞකික මේ ජීවිතයේ සැපක් හම්බ වෙන්නේ නැත්තේ නෑ. ඒ වුණාට කල්පනා කරන්නකෝ මේ හම්බ කිරීම කොච්චර දුරට පවත්වන්න පුළුවන්ද කියලා. අපි අවුරුදු නැත්නම් අපි කල්පනා කරලා බලුවොත් කන්න 10ක් එක දිගටම අපිට ගොවිතැන් කරන්න ලැබිලා හොඳට බෞද්ධ සම්පත් ලැබිලා කන්න 10ක් එක දිගටම කන්න 3ක් වැඩ කරගන්න බැරි වුණොත් අර කන්න 10ම වැඩ කරපු දේවල් කන්න 3ක් ජීවත් වෙන්නේ මදි අපට. එහෙනම් ඒක තමයි සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය උගන්වපු හම්බ කිරීම පිළිබඳව අපේ අය නොදන්නවම නෙමෙයි. එක උදාහරණයක් සඳහන් කළොත් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා තිරිසන් සතෙකුට මේ ජීවිතේම එකවත් කටක් දුන්නොත් එකවත් වේලක් දුන්නොත් අනාගත ජීවිත කීයකට කෑම හම්බ කළා කියලා දේශනා කරලා තියෙන්නේ. අනාගත ජීවිත 100කට මේල් 100කටද නෑ අනාගතයේ උපදින ආත්ම 100කට කෑම හම්බ කරලා තිරිසන් සතෙකුට එකවත් කටක් දීලා. නමුත් අර කන්න 10ම පැහුණා කියලා අපිට එහෙම හම්බ වුණේ එහෙම හම්බ වුණේ නෑ. ජීවිත කාලෙන් වැඩි කාලයක් අපි කැප කරලා ඉගෙනගෙන ප්‍රස්සාවක් හොයාගෙන හම්බ කරගත්ත ධනස්කන්ධය සමහර වෙලාවට පාදී ඇඟිල්ලක ඇතිවෙන එක ආබාධයකට වියදම් කරන්නත් මදි වෙන්න පුළුවන්. නමුත් ආබාධ ඇති වෙන්න කලින් බොහෝ පින් සිද්ධ කරගත්තනම් ඒ කුසලය ආත්ම ගානකට වියදම් කරන්න තියෙනවා. ඒ නිසා අපි කවුරුවත් කල්පනා කරන්න එපා මෙහෙම හිටියට අපි වැරදි කරපු නැති අය කියලා. අපි හිතනවාද අපි වැරදි කරලා නැහැ කියලා? අනාගතේ අපායවල වල අවුරුදු කෝටි ගණන් දුක් විඳින්න මේ වෙනකොටත් වැරදි කරලා තියෙන ඒ මේ ජීවිතේ නෙමෙයි. මීට කලින් ජීවිතවල කරපු වැරදියේ තියෙන්නේ. තිරිසන් ලෝකේ දුක් විඳින්න වැරදි අපි කරලා තියෙන්නේ. പ്രേත ලෝකේ දුක් විඳින්න වැරදි කරලා තියෙන්නේ. අසුර ලෝකේ දුක් විඳින්න අපි වැරදි කරලා තියෙන්නේ. පිළිකාවල් හදා ගන්න වැරදි කරලා තියෙන්නේ. වෙනත් ශරීරයේ භයානක රෝග ඇති වෙන්න බලපාන වැරදි අපි මේ වෙනකොට ජීවිතේ කරලා තියෙන්නේ. එහෙනම් මේ වාඩි වෙලා හිටියට අපි සංසාරේ මහා වැරදිකාරයෝ.
ඒ දඬුවම් ඔක්කොම අනාගතයේ දවසක අපිට ලැබෙනවා. ඒ දඬුවම් ගොඩකට මූණ දෙන්න බලාගෙන මේ ඉන්නේ. ආන්ගේ දඬුවම් වලින් නිදහස් වෙන්න නම් ටිකක් හම්බ කරලා ඇද්ද? ඒකයි මං කිව්වේ රෑ දවල් කියලා හිතන්නේ නැතුව හම්බ කරන්න කියලා. ටිකක් හම්බ කරලා මදි එකකින් බේරෙන්න. කුසල් හම්බ කරලා හම්බ කරලා හම්බ කරලා කුසල් වලින් ජීවිතේ පෝෂණය කරගෙන ඊළඟ භවයේ විඳින්න තියෙන දුක ඊළඟ භවයට තල්ලු කරලා ඊළඟ භවයත් සුගතියක හදාගන්න පුළුවන් වුණොත් මේ කුසලයාගේ බලයෙන් මට පුළුවන් එහෙට වෙලා තවත් ගොඩක් පින් හම්බ කරලා ආයෙත් අර පව් කන්දරාව තවත් ආත්මයකට තල්ලු කරලා දාන්න. ඔහුම යනකොට අපිට තව තවත් සත්පුරුෂව හම්බ වෙලා යම් හේතුවකින් සෝවාන් කියන මාර්ග ඵලයටවත් එන්න පුළුවන් වුණොත් අර සතර අපායේ අට මහ නිරේ විදවන්දි තිබිච්ච දුක් කන්දරාව දනුවම් කන්දරාව ඔක්කොම මට එතනින් අහෝසි කරලම දාන්න අහෝසි කරලම දාන්න පුළුවන්. ඒක කරන්ඩ මේ ජීවිතේ බොහෝ කුසලයෙන් පෝෂණය කරන්න ඕනේ. මෙහි ආවේ ඒකට බෞද්ධ පරිසරයක ඉපදුනේ ඒක කරගන්න. ඒ නිසා ආපු කාරණාවයි කළ යුත්තයි කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. හැබැයි එදා ආවේ නම් ඕක මතක තියාගෙන නමුත් ඉපදුනාට පස්සේ අමතක වුණා. ඒ වෙන හේතුවක් ඉඳ නෙමෙයි මැරිලා ඉපදිච්ච නිසා කොහොමත් අමතක වෙනවා. ආන් ඒක මතක් කරලා දෙන්න තමයි සත්පුරුෂයෝ ඕනේ කියලා සඳහන් කළේ. සම්මා දිට්ඨිය තියෙනවා බං. හොඳට භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්මය තව මේ රටේ වැඩේ ඉන්නවා. ඒ ධර්ම රත්නයේ තුලින් සම්මා දිට්ඨියට එන්න පුළුවන්. හැබැයි අපි එතෙන්ට ගෙනියන්න කල්යාණ මිත්‍රයෝ ඕනේ. දෙවිවරු මෙහි එන්න හදනකොට ඉස්සරලා බැලුවේ සම්මා දිට්ඨිය ලබන්න පුළුවන්ද කියලා. දෙවනියට බැලුවේ කල්යාණ මිත්‍රයෝ හම්බ වෙනවද කියලා. තුන්වෙනුවට බැලුවේ සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියලා. ඒක එකට බලාපු එකද? නෑ, ඒක තුනට බලාපු එක. සම්මා දිට්ඨියත් ලැබිලා සත්පුරුෂයොත් ලැබිලා මිලමුදල් තිබ්බොත් තමත් හොඳයි. ඒ මොකටද? වියදම් කරලා පින් කරගන්න. මිලමුදල් තිබුණොත් තවත් හොඳයි. එතකොට මේ මිලමුදල් සම්මා සම්බුද්ධ ශාසනය තුල ආයෝජනය කළොත් අපිට ලැබෙන ප්‍රමාණය මෙහෙ වෙනත් ව්‍යාපාර වලට ආයෝජනය කළා වගේ නෙමෙයි සම්බුද්ධ ශාසනය ආයෝජනය කළොත්. කල්ප ගණන් වලට ලැබෙන්නේ මේ ආයෝජනය. හොඳම ආයෝජනය කරන්න පුළුවන් තැන තමයි සම්බුද්ධ ශාසනය. මෙන්නතේ අපේ බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වඩින වෙලාවේ රැස් වෙලා හිටපු පිරිස කෝටි ගාණක්. අපේ බුදුරජාණන් වහන්සේ ගණ්ඩබ්බ රුක්කමූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වන වෙලාවේ ඒ ප්‍රාතිහාර්ය දැක ගන්න රැස් වෙලා හිටපු පිරිස කෝටි ප්‍රකෝටි ගාණක්. භාග්‍යතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වලා එහිම්මම දෙව්ලොව වැඩියා තමන්ගේ මෑණියන්ට ධර්ම දේශනා කරන්න වස්සමාදන් වෙන්න. නමුත් මේ අසිරිමත් ප්‍රාතිහාර්ය දැකලා මිනිස්සු මොනතරම් අමන්දානන්දයට පත් වුණාද? මිනිස්සුන්ට තමන්ගේ දරුවෝ අමතක වුණා. මිනිස්සුන්ට තමන්ගේ ගෙදර අමතක වුණා. මිනිස්සුන්ට තමන්ගේ ව්‍යාපාර අමතක වුණා. විවාහ වෙච්ච අයට බිරිඳ අමතක වුණා. බිරිඳවරුන්ට සැමියා අමතක වුණා. තුන් මාසයක්ම මේ පිරිස ගණ්ඩබ්බ රුක්කමූලේ ගාව උඩ බලාගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කොහෙ වැඩියද? භාග්‍යතුන් වහන්සේ කවදයිද කියලා. එතකොට මේ මිනිසුන්ට කෑම කෝටි ගාණක් නේ. මේ කෝටි ගාණක් රැස් වෙලා ඉන්න මිනිස්සු ඔක්කොටම කණ්ඩ දුන්නේ එක මිනිස්සෙක්. අහලා තියෙනව නේද කවුද කණ්ඩ දුන්නේ කියලා? මේ සියලු දෙනාට තුන් මාසයක් කෑම දුන්නේ චූල අනාථ පිණ්ඩික සිටුතුමා. මහානාථ පිණ්ඩික සිටුතුමා නෙමේ, චූල අනාථ පිණ්ඩික සිටුතුමා.
මං කියන්න හැදුවේ කෝටි ගානකට තුන් මාසයක් කැම දෙන්න අනාථ පින්දික සිටුතුමා ගාව මොන තරම් වත්කමක් තියෙන්නේ ඇද්ද? එතුමා කොහේ ආයෝජනය කරපු වත්කම දෙතුමයි නෙලා ගත්තේ. සම්බුද්ධ ශාසනයේ ඇතුලේ පෙර දවසක කරලා තිබිච්ච ආයෝජනයක ප්‍රතිඵලයි. ඒ තරම් ධනස්කන්ධය ලැබුණේ ඒ නිසා. ආ මේ නිසා සම්මා දිට්ඨියත් ලැබිලා කල්යාණ මිත්‍රයොත් හම්බ වෙලා ධනයත් ලැබුණොත් තවත් හොඳයි. වියදම් කරලා තවත් බොහෝ පින්කම් පින්කම් කරගන්න. දැන් මම මුලින් කියවනේ අපි මහා වැරදිකාරයෝ කියලා. දැන් එතකොට මේ ජීවිතෙන් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා ගිනි ආයත නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න සීලයක්. මොකක්ද මේ නිත්‍ය සීලය? පංසී. බුදුරජාණන් වහන්සේගේ වචන කීවත් කීවමයි අය වරදින්නේ. අය වරදින්නේ නැහැ. අර කිසිම දවසක ඒක වෙනස් වෙන්නේ නැහැ. නොහිතා සිහිමදිව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නැහැ. කලින් කරපු ප්‍රකාශය පස්සේ ආයේ වෙනස් කරන්නේ නැහැ. ඒ වචනය ශ්‍රීමුඛ ධාතුවෙන් එළියට පිට වුණොත් පිට වුණාමයි ආයේ ඒක කවදාවත් හදන්නේ නැහැ. ඒකේන හදන්න වැරදි නැහැ. එහෙමනම් ඇයි අපිට පන්සිල් ආරක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මේ ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වෙන හැටි තමයි මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂය 130 හේව්වේ. ඒක මේ ලෝකේ වෙන කාටවත් හොයාගන්න බැරුව ගියා. ඒක ගවේෂණය කරන්න ගත වෙච්ච කාලේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂය 1ක්. එච්චර දීර්ඝ කාලයක් මේක අධ්‍යයනය කරගෙන පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වය හොයාගත්තා. ඒක හොයන්න වෙන කාටවත් උදව් කරන්න පුළුවන්ද? ඒක වෙන කාටවත් උදව් කරන්න බෑ. මොකද කිසිම කෙනෙකුට බුදු වෙන හැටි තව කෙනෙකුට කියලා දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක්වත් බුදු වෙන මග දේශනා කරලා තියෙනවා. බුදු ආවලා බුදු වෙන හැටි රහතන් වහන්සේ නමකට නම් කොහොමවත් කියන්න බෑ. රහතන් වහන්සේලාට කියන්න පුළුවන් නම් මෙහෙම කරාම බුදු වෙනවා කියලා අපිට කී කියා ඉන්නේ නැහැනේ. රහතන් වහන්සේ බුදු වෙනවනේ. එහෙනම් රහතන් වහන්සේලාට බෝධිසත්වයන්ට කියලා දෙන්න බෑ බුදු වෙන්න නම් මෙහෙම කරන්න කියලා. බුද්ධත්වයේ කියන එක තනියමම තමයි හොයන්න වෙන්නේ. එහෙනම් අර පරීක්ෂණ නිරීක්ෂණ වල ප්‍රතිඵලය සම්මා සම්බුද්ධත්වයේ මොනවද අන්තිමට නිගමනය කරගත්තේ? මේ විශ්ව ධාතුව ක්‍රියාත්මක වෙන හැටි. ආන් ඒ විශ්ව ධාතුව තුන තියෙන මහ ලොකු නීති ස්වභාව ධර්මයාගේ නීති පහක් පන්සිල් කියලා කැටි කරලා අපිට ගෙනල්ලා දේශනා කළා. මේ වැරදි පහ කරන්න එපා. ස්වභාව ධර්මයේ කැමති නෑ මේ වැරදි කරන අයට. මේ වැරදි කරන අයට මේ ස්වභාව ධර්මය නිත්‍ය දඬුවම් පමුණුවනවා. ඒ නිසා මේ වැරදි කරන්න එපා කියලා. දැන් ඒතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ වැරදි පහෙන් එකක්වත් කළොත් කර්මපතනේ. පංචිල් පද පහ කියලා කියන්නේ කර්මපත පහ. කර්මපතයක් කියලා කියන්නේ ඒකාන්තයෙන් විරේක ගිහිල්ලා විපාක විඳවන දෙයක්. එහෙමනම් දැන් මතක තියාගන්න ඕනේ දෙවුලෝ ඉඳලා මෙහි ආවේ ඇයි? සම්මා දිට්ඨිය හොයන්න. සත්පුරුෂය හොයාගන්න. දුගතියට යන්න නෙමෙයි සුගතියට යන්න. පෙර කරපු පව් එහෙමම තියෙනවා. ඒ පව් කන්දට මේ ජීවිතෙන් එකක් එකතු කරනවාද කියලා. බොරුවක් කියන්න හිතනකොට තමන්ගේ හිත යන්න ඕනේ මං අර මහා පව් කන්දට නිරයට යන්න තව එක සාධකයක් එකතු කරනවාද? සතෙක් මරන්න හිතනකොට කල්පනා වෙන්න ඕනේ අර මහා පව් කන්දරාවට මං තවත් පවක් එකතු කරනවාද කියලා. හිත වැරදි පැත්තට යනකොට තුන්වෙනි සිල්පදේ කඩා ගන්න හදනකොට මතක් වෙන්න ඕනේ අති භයානක දුක් කන්දරාවකට මම ආයාත පොවනවාද කියලා.
සුරාව මතක් වෙනකොටත් ඒ විදිහටම කල්පනා වෙන්න ඕන අර දඬුවම් කන්දට මම තව පවුල් එකතු කරනවාද කියලා. එහෙම හිතලා කමක් නැත්තම් කැමති නම් එකතු කරගත්තට කමක් නැහැ. එතකොට එහෙම දිව්‍ය ලෝක වලින් චුත වෙලා අපි මෙහාට ඇවිල්ලා ඉපදුනේ පින් කරගන්න. නමුත් පහසුද ඒ ඉපදෙන එක? උපත කියන එක පහසුයි කියලා අපි ඇයි හිතන්නේ මේ ලෝකේ? ආන් ඒ නිසා තමයි විභංග ප්‍රකරණේ වාග්යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ මේ මේ ජාතිපි දුක්ඛා කියන කාරණාව කොයි තරම් භයානකද කියලා. ඒ කොයි තරම් දුක් සහිතද කියලා. ඉපදීම ඇයි එච්චර දුකක් වෙන්නේ කියලා. මේ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ආන් ඒ විස්තර කරන තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් යම් තැනකින් චුත වෙලා මේ මනුෂ්‍ය ලෝකයේ නැමැති සුගතියේ ඉපදෙන්න මාතෘ ගර්භයක් සොයාගෙන පැමිණියා නම් ඒ මාතෘ ගර්භය ඇතුලේ ගත කරන කාලය මාස 10ක් විතර වෙනවා. ආන් ඒ මාස 10ක් මාතෘ ගර්භයේ ඇතුළට වෙලා සැප විඳිනවා නම් සැප විඳිනවා නම් නෙමෙයි. සමහර කට්ටිය සංසාරේ හරියට පින් කර කර මොනවද ප්‍රාර්ථනා කළේ? මව් කුසක උපදින්න එපා කියලා. පින් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එහෙම කීප දෙනෙක් ගැන සඳහන් කළොත් අපි අහලා තියෙනවද අම්බපාලි කියලා වෛශ්‍යාවක් ගැන? අම්බපාලිට අම්මා කෙනෙක් නැහැ. ඇයි අම්බපාලි කියලා කියන්නේ? අඹ ගහක් මුල ඉපදිලා හිටපු නිසා. ඒ කියන්නේ ඕපපාතික උපතක්. එතකොට ඕපපාතිකව මිනිස්සෙක් උපදිනවා නම් කිරිදඟුව උපදින්නේ නැහැ. සඳහන් කරනවා කාන්තාවක් නම් 16 වයසේ තරුණියක් වගේ එක පාරම පහළ වෙනවා කියලා. පිරිමියෙක් නම් 20 වයසේ තරුණියක් වගේ එක පාරම පහළ වෙනවා. දිව්‍ය ලෝකේ පහළ වෙන්නේත් එහෙමයි. මනුෂ්‍ය ලෝකේ ඕපපාතික උපත් හරි අඩුයි. අපේ ජීවිතේ අපිට දැක ගන්න ලැබෙන එකක්ම නැහැ. නමුත් අපේ ධර්මයේ සඳහන් කරනවා මේ අපි කතා කරන අම්බපාලි. ඒ වගේම මහා පදුම දේවිය, පොක්කරසාති බ්‍රාහ්මණය මේ වාගේ අය ඕපපාතික ඉපදිච්ච අය. අම්බපාලි කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා හිටපු භික්ෂුණියක්නේ. පුදුමාකාර විදිහට පින් කළා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට ඥාතිත්වයකුත් තිබුණා ඇයට. අප්‍රමාණව පින් සිද්ධ කරගත්තා වුණාට මඟඵල ලබන්න බැරි වුණා. නමුත් බොහෝ කුසල් ලබා ගත්තා. ඒ තරම්ම පින් කරලා භාග්‍යතුන් වහන්සේගේ ඥාති දියණියක් සහෝදරියක් බවට පත් වෙලා ඉඳලත් ඒ වෛශ්‍යාවකුත් වුණාද කියලා අපිට හිතෙන්නේ නැද්ද? ඇය වෛශ්‍යාවක්. ඒක ආත්මයක් නෙමෙයි. ආත්ම සිය ගණන් වල ඇය වෛශ්‍යාවක් හැටියට තමයි කටයුතු කළේ. දන්නව නේද හේතුව මොකද කියලා? එතකොට තමයි සංසාරේ භයානකත්වයේ වැටි. අර කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේ පිරිනවම් පාලා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදලා තිබ්බ විශාල චෛත්‍යයක්. මේ භික්ෂුණී මහසේ ওই චෛත්‍ය මල්ලේ ඇමදුවා හැන්දෑවේ ගිහිල්ලා. ඇමදලා බුදුන් වඳින්න එන්න කලින් ශරීරේ පිරිසිදු කරගෙන එන්න ගියා. එනකොට රහත් මෙහෙණින් වහන්සේලා චෛත්‍ය ප්‍රදක්ෂිණා කරනවා. අනේ ඒක මෙහෙණින් වහන්සේ නමකට කිවිසුමක් ගියා. ඇය දන්නේ නැහැ කෙල ටිකක් වැටුණා මල්ලේ. කවුරුවත් දැක්කේ නැහැ ඔක. ඒ වුණාට මලුව පිරිසිදු කරපු මෙහෙණින් වහන්සේ ඒක දැක්කා. ඒක දැකපු ගමන් කේන්ති ගියා. අර වැලි එක්කම අර කෙල ටික අරගත්තා. මොන වෛශ්‍යාවද මළුවේ කෙල ගෙහුවේ කියලා කියුණා. ආන් ඒ වචනේ වැරද්ද තමයි සංසාරේ ආත්ම සිය ගානක් වෛශ්‍යාවක් හැටියට මෙපදින්නේ. නිවන් දකින ආත්මෙත් වෛශ්‍යාව. එතකොට එක වචනයක් කියලා. ඒකයි මං කිව්වේ මේ සංසාරේ අපි හිතනවට වඩා හරි භයානකයි කියලා. එක වචනකින් වෛශ්‍යාව කියලා එහෙම වුණා නම් අපේ වචන ගැන අපහුවිතන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
හැම කෙනෙකුගේම කටේ මොකක් තියෙනවා කියලාද? කෙටේවියක් තියෙනවා කියලා. කෙටේවිය කියන්නේ දරුණු ආයුධයක්. ඒකෙන් කොටන්නේ අනුන්ටනේ. නමුත් කටේ තියෙනකින් කොටා ගන්න කාටද? ඒකෙන් එළියට යන වචනයක් වචනයක් ගානේ පාරවදින්නේ තමන්ට. වැරදි වචන හැම එකක්ම අපිට විපාක දෙනවා. එක වෛශ්‍යාව කියන වචනේ එහෙම වුණා නම් අපේ ජීවිතේ බල්ලා බූරුවා මීහරක කියලා අනික් අයට බැනපුවා අපිට සංසාර විපාක දෙන්න පටන් ගත්තොත් කොහොම වෙයිද කියලා සසර බය ඇති වෙනවා එතකොට. ආන් එව්වකින් වලකින්නයි අපිට සත්පුරුෂෝ අවශ්‍ය වෙන්නේ. කෙසේ වෙතත් මේ තැනැත්තිය ඔබ පාතික ඉපදිච්ච කෙනෙක්. අර කාශ්‍යප ශාසනයේ පින්කර කර පින්කර කර ඇය මොකද්ද ප්‍රාර්ථනා කරලා තියෙන්නේ? අනේ ආය වතාවක් මං උපදිනවා නම් අම්මගේ කුසේ නම් ඉපදෙන්න මේපා කියලා තමයි ප්‍රාර්ථනා කෙරුවේ. ඇයි මව කුසේ තියෙනවා අපායවල ගණනාවක දුක. මව කුසේ තියෙනවා කියලා ඒ සඳහන් කරනවා. හේතු සඳහන් කරනවා අපි මාතෘ ගර්භයකට ආපුවාම අපි වැඩෙන ගර්භාෂයේ බොහොම චූටි ඉඩක් තියෙන්නේ. මහලුකු ඉඩක් තියෙන්නේ හැටියක් නැහනේ. අම්මා කෙනෙක් දිහා බලහම අම්මගේ කුස දිහා බලහම ඒකේ මහලුකු ගර්භාෂයක් තියෙන්න හේතුවක් නැහැ. මේ චූටි ඉඩක අපි හැදෙන්නේ. මේ උකුල් ඇටේට උඩ ගර්භාෂයට උඩින් පිහිටලා තියෙනවා කියලා සඳහන් කරන්නේ ආමාශය. ඉතින් ගර්භාෂයේ කලලේ වැඩෙනවා. ආමාශයට නිරන්තරයෙන් අපි ආහාර දානවා. එතකොට සඳහන් කරනවා බැරි වෙලාවක් දරුවා වැඩෙන කාලේ අම්මා කැඳ බීවොත් එහෙම. උණුසුම් සහිතව අම්මා කැඳ ටිකක් බීවොත් අර බත්තට වැටෙනවා ඇතුළට. සඳහන් කරනවා මේ ජාතිපි දුක්ඛ පැහැදිලි කරන තැන ගර්භාෂයේ ඉන්න දරුවට කොහොම දැනෙනවලුද? මේ ගිනි අඟුරු අහුරු අරු අරන් ගහනවා වගේ දැනෙනවා කියලා. ඒ වුණාට දඟලන්නේද? මොකවත් කරගන්න හැටියක් නැහැ. අම්මට එපා කියන්නද? කැඳනම් බොන්න එපා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න හැටියකුත් නැහැ. අම්ම උණුසුම් තේ කෝප්පයක් කෝපි කෝප්පයක් බොනකොට ඇතුලේ ඉන්න කෙනා පිච්චෙනවා. ඒ කාරණයි මේ භාග්‍ය තුන හස පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට හිතන්නකෝ අපි මේ දවස්වල වැටෙන අවුවේ මේ විදුලක දිගහැරලා නිදාගත්තොත් එහාට මෙහාට පෙරලි පෙරලිවත් ඉඳ තියෙනවනම් පුංචි හරි සහනයක් තියෙනවා. නමුත් කවුරුත් අතපය හතර අල්ලලා බැඳලා තිබ්බොත් ඒ අවුවේ හැන්දෑ වෙනකන් අපිට හිතෙන්නේ නැද්ද අවුවේ හිටියට කමන්නේ එහාට මෙහාට හැරෙන්නවත් තිබ්බනම් කියලා. එකම තැන හෙල්ලෙන්නම නැතුව ඉන්නකොට වේදනාව බොහෝම වැඩි. දැන් ගර්භාෂයේ ඇතුලේ දඟලන්න දර විදිහට රත් වෙනවා කියලා. දඟලන්න හැටියක් නැහැ. එතකොට අම්මා මිරිස් වගේ දේවල් කෑවොත් පිච්චෙනවා. අම්මා වැඩිපුර ඇඹුල් සහිත දෙයක් ආහාරයට ගත්තොත් දරුවා කසනවා කියලා සඳහන් වෙන්නේ. නමුත් කසා ගන්න බෑ. ආන් ඊ විඳින්න තියෙන විශාල දුක්ඛන්දරාවක් එයා විඳිනවා. මේක ඇතුලේ තියෙන සද්දබද්ද කුස ඇතුලේ සද්ද නැති වෙති කියලා හිතෙනවාද? සමහර වෙලාවට සමහර බඩවල් කෑ ගහනවා අපි එළියටත් ඇහෙනවා. එතකොට අපි අහනවා කෑම කෑවෙවත් නැද්ද කියලා. කෑම නැතුව හිස්සුනොත් ඒත් සද්දේ. හැබැයි කෑම වලින් පුරවහම ආයෙත් සද්දේ. එළියටත් ඒ හඬ ඇහෙනවා නම් ඇතුලේ ඉන්න කෙනාට කිසිම නිදහසක් ඇතුලේ නෑ. ඒ නිසා ඒ කරදරෙත් තියෙනවා. මේ විශ්ව ධාතුවේ තියෙන අඳුරුම තැන කොහෙද? අඳුරුම තැන තමයි ලෝකාන්තරික මහනිරය. කවදාවත්ම ඉරේලිය වැටෙන්නේ නෑ. කවදාවත්ම හඳේලිය වැටෙන්නේ නෑ. කිසිම දෙවියෙකුගේ ආලෝකය එතෙන්ට යන්නෙත් නෑ. කිසිම බ්‍රහ්මයෙකුගේ ආලෝකය එතෙන්ට යන්නෙත් නෑ. යම් දවසක ලෝකාන්තරික නිරයට එළියක් වැටුනොත් එළියක් වැටෙන්නේ බෝසතාණන් වහන්සේ නමක් මාතෘ ගර්භයට වඩින දවසට, බෝසතාණන් වහන්සේ නමක් මව්කුසෙන් ඉපදින දවසට. ආන් ඒ වගේ දවස්වලට විතරක් ලෝකාන්තරික නිරයට එළිය වැටෙනවා.
එකේ පතුලක් නෑ ලෝකාන්තරික නිරයේ සක්වලවල් තුනක් මැද යොදුන් 8000ක 8000ක භූමිය මැද පිහිටලා තියෙනවා යට තියෙන අයිස් අයිස් වලින් තමයි මේ නිරේ පිච්චෙන්නේ ඒ තරම් මන්දකාරයි එහෙනම් සඳහන් කරනවා අම්මගේ කුස ඇතුළත් ලෝකාන්තරික නිරේ වාගේ කියලා නිකමට හිතලා බලන්නකො ඇතුළේ එළිය ඇද්ද කියලා මේ කුස ඇතුළට එළිය වැටෙන තැනක් කොහෙන්වත් තියෙනවද किसी में दिहा कि मेरे टे लिए ने मनत तरंग अंधकार एक कैथोलिक आए थे ऐसे मास दहाया कि ये अंधकार ही तो कभी नहीं थे इतने कोटे ये कैथोलिक सुवध थी है ना थे मात्रुगार भी ऐसे किसी हम सुवध एक कैथोलिक सुवध नहीं थी बोलना अभी हेमोम होने टे दान ना එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මව කුස කියලා කියන්නේ ගූත නිරය වගේ තැනක් කියලා. ගූත නිරය කියලා උසුපත් නිරයක් ගැන විස්තර කරනවා. ඒකේ මොනවද තියෙන්නේ නිරේ? ඒකේ තියෙන අසුචි සහ මුත්‍රා ඒ දෙකම පැහැෙනවා. මොනතරම් දුර්ගන්ධයි කියනවාද? ධර්මයේ සඳහන් කරලා තියෙනවා मनुष्य लोकेट यम तेनकिंग मे दुर्गंधे आवत् मे लोके जीवत्न सियलुम सत्तुंगे पुरण इक दरागंड बेलू इतरम दुर्गंधाई एना मातृ गर्भय उपमा करलती इन्ने आंगे निरे तरंग दुर्गंधाई कियला हबैवटम पेसव पुआहार दिरव पुआहार नदिरव पुआहार පල්ලුන ආහාර මේක ඇතුලේ නැද්ද තියෙනවා පැසවනවා දිවවනවා අලුතෙන් එකතු වෙච්ච දේවල් මේක ඇතුලේ නිරන්තරයෙන් තියෙනවා ඒ නිසා ඒ වගේ දුර්ගන්ධයි සඳහන් කරනවා ගර්භාෂයේ පිටිපස්ස පැත්තෙන් අම්මගේ මහාන්ත්‍රයේ අග කොටස තියෙනවා මහාන්ත්‍රයේ අග කොටස අඟල් 10ක විතර ප්‍රමාණය එකතු වෙන්නේ පැසවලා 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 අයින් වෙලා ගියපු ආහාර ටික තමයි එතන තියෙන්නේ. එතන රැස් වෙනවා. එතන රැස් වෙලා එතන පිරුණට පස්සේ අපිට එතන අයින් කරන්න සිද්ධ වෙනවා. හරියට හරියට කොයි වගේ වෙනවද? ඔකේට දැනග පැහැදිලි කරනවා ජීවිත කාලෙම සුද්ධ කරන්න බැරි වෙච්ච වැසිකිලියක් වගේ කියලා. එමේ පැසව පොආහාර මෙතෙන්ට එකතු වෙන්නේ මල පහ. නමුත් මේක ඇතුළේ සෝදන්න පුළුවන්ද? ඉතින් එහෙනම් ඒ ඒ පුද්ගලයාගේ හැටියට වැසිකිලි වල පරණයි අවුරුදු 10ක් පරණයි 20ක් පරණයි 40ක් පරණයි 50ක් පරණයි. එහෙම වැසිකිලි වලක් තියෙන කවදාවත් හොදලා නැති එකක්. කොයි තරම් දුර්ගන්ධද? එතකොට ගර්භාෂයේ එක පැත්තක් නිරන්තරයෙන් මේ මේ ප්‍රදේශයේ ස්පර්ශ වෙමින් තියෙනවා. ඉස්සරහින් අම්මගේ මුත්‍රාශයේ තියෙනවා නිරන්තරයෙන් මුත්‍රා එකතු වෙන උණුසුම් සහිතයි ශරීරයෙන් පිට වෙනකොටත් උණුසුම තියෙනවා නම් ඇතුළේ කොයිතරම් උණුසුමක් ඇද්ද ඒක ගර්භාෂයට හේතු වෙලා හැම වෙලාවෙම ඒ උණුසුම දැනෙනවා එතකොට මේ සියලු දේවල් වල දුර්ගන්ධය ඇතුළේ පිරීලා නිසා භූත නිරය වගේ කියලා සඳහන් කරනවා ආන් ඒ වාගේ අප්‍රමාණ දුකක් මාස 10ක් තිස්සේ මේ කැඳුලේ විඳින්න සිද්ධ වෙනවා ආ මෙහිම දුක් විඳගෙන මේ දස මාසයේ ගත වෙන කාලයට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛ කියලා ගබ්බාව ක්‍රාන්ති මූලක දුක්ඛ ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ගබ්බ පරිහරණ මූලක දුක්ඛ ගැබ පරිහරණය කිරීම තුල විඳින්න වෙන දුක්ඛන්දරාව අම්මා ඇවිදිනකොට අපි දෙපැත්තටම තැලෙනවා අම්මා ඉඳගන්නකොට අම්මගේ බර ගොඩාක් වැටෙනවා ගර්භාෂයේ උඩට එතකොට බොහොම අමාරුයි අම්මා බර උස්සනකොට අම්මා නිදාගන්නකොට අම්මා එහාට මෙහාට පෙරලෙනකොට අම්මා පඩිපෙලක් වාගේ නගිනකොට අපි තැලෙනවා ඉතින් මේ අම්මගේ එදිනෙදා ක්‍රියාකාරීත්වයත් එක්ක ඇතුලේ ඉන්න කෙනාට කිසිම පහසුවක් නෑ අම්මා දවසක්ම ඇවිද්දොත් ඇතුලේ ඉන්න කෙනාට
දවස් ගාන එක දිගට බර වැඩ කෙරුවා වගේ පුදුමාකාර මහන්සියක් එයා දරනවා. නමුත් කාටවත් කියන්නේද? එපා කියන්නේද? නෑ, ඒ සියලුම දුක් කන්දරාවල් ඇතුළට වෙලා ඉවසගෙන ජීවත් වෙන්න වෙන මාස 10ක පමණ කාලය. ඒකට කියන්නේ ගබ්බ පරිහරණ මූලික දුක්ඛ කියලා. දැන් ඉතින් ඔබත් මමත් අපි ඔක්කොම මේ දුක විඳලා ආවායි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා ගබ්බ විපත්ති. මොකද මේ ගබ්බ විපත්ති කියලා කියන්නේ? සමහර වෙලාවට ගැබ ඇතුළෙම නැසෙනවා. එතකොට දුක්ඛදායකයි. සමහරට අපි ක්‍රියාකාරකම් නිසා ඇතුළේ ඉන්න දරුවා නැසෙන්න සිද්ධ වෙනවා. දුක් විඳලා මැරෙනවා. සමහර කෙනෙකුට කවුරු හරි පාරක් ගහන්න පුළුවන්. සමහර කෙනෙක් හැප්පිලා කුස යට වෙලා වැටෙන්න පුළුවන්. සමහර කෙනෙක් ගත්ත ආහාරයක් ඒ දරුවට විස වෙන්න පුළුවන්. කොහොම හරි බොහෝ දුක් විඳලා මැරෙන්න සිද්ධ වෙනවා. ඊළඟට සමහරලාට උපදින්න හදනකොට සමහරලාට සත්කම් ආදී කරන්න සිද්ධ වෙනවා. ශාරීරික ඉතාසියුම් තැන්වල සත්කම් කරනකොට මවට දරුවට දෙන්නටම දැනෙන්නේ පුදුමාකාර දුකක් නිසා. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා ගබ්බ විපත්ති කියලා. ඊළඟට සඳහන් කරනවා මේ විජයාන මූලික දුක්ඛ. මොකද්ද මේ විජයාන මූලික දුක්ඛ කියලා කියන්නේ? කර්මජ වාතයේ විසින් වයස් සම්පූර්ණ වුණාට පස්සේ දරුවා කුසින් අයින් කරනවා. නිසි වයස ආපහම එක මේ ස්වභාව ධර්මයාගේ පුදුම ආශ්චර්යමත් දේවල්. නිසි වයස් සම්පූර්ණ වුණාට පස්සේ කර්මජ වාතය මේ දරුවා අනිත් පැත්ත හරවනවා. මෙතෙක් කුස ඇතුලේ ලොකු සැලවීමක් වෙච්ච නැති දරුවා කර්මජ වාතයෙන් අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවනවා කියලා කියන්නේ මෙතෙක් කන්නම් ඔළුව උඩට තිබුණේ දැන් එකපාරම යටට හරවනවා. මාස 10ක් එකම විදිහට ඉඳලා එකපාරම එතනින් ගලවලා හරවනකොට මෙයාට මොනතරම් දුකක් තැනේද? ආන් ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ලොකු පර්වතයක් උඩින් කෙනෙක් බිමට තල්ලු කෙරුවොත් කන්ද දිග වැටිලා රෝල් වෙවි එනකොට එයාට මොනතරම් වේදනාවක් දැනෙනවද? ආන් ඊට වඩා දුක කර්මජ වාතයෙන් හරවනකොට දැනෙනවා කියලා. ඒ හරවලා නිකන් තියන්නේ, ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ටික ටික එළියට තල්ලු කරනවා. උපත් මාර්ගයේ දිගේ එළියට ඇදීගෙන එනකොට ඒ දරුවා තැලෙනවා කියලා සඳහන් කරනවා. මොකද ඊටාම සම්බාධ සහිතයි උපත් මාර්ගයේ හිරවෙවි එන්න ඕනේ. ආන් ඒ නිසා සඳහන් කරනවා ඒ උපදින අතරමඟ කාලය සංඝාත නිරයේ පර්වත දෙකට හිර වුණා වගේ කියලා. මොකද මේ සංඝාත නිරය කියලා කියන්නේ? තුන්වෙනි අපාය. සංජීවයේ කාලසූත්‍රයේ සංඝාතය. මේ නිරේ හැම වෙලාවෙම පර්වත පෙරලෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පර්වත කියලා කිව්වට මේ සාමාන්‍ය පර්වත නෙමෙයි. මේක පර්වතයක් 75-30 දිගයි, පළලයි, උසයි, ඒ වගේ මහ දැවැන්ත පර්වත. කවුද මේක ඉපදිලා ඉන්නේ? මේක විශේෂයෙන් ඉන්නවා කාන්තාව කියලා සඳහන් කරනවා. කොහොමද ඉන්නවා කියලා සඳහන් කරන්නේ? ඉනෙන් පල්ලහ කෑල්ලම යටට ගිලිලා තියෙන්නේ. ඒ නිසා හොලවන්න දඟලන්න යන්න එන්න බෑ ඉනෙන් පල්ලහ තියෙන යට. ඉනෙන් උඩ කොටස විතරයි උඩ තියෙන්නේ. තනිකරම ගිනි අඟුරු ගොඩේ මේ ඉන්නේ. එතකොට මේ ඇයට ඇහෙනවා මේ හෙණයක් පුපුරනවා වගේ මහ භයානක හඬක්. හැරිලා බලනවා මොකද්ද සද්දේ කියලා. එතකොට දකින්නවා අර හැතපුම් ගණනාවක් දිග මහ විශාල පර්වතයක් රෝල් වෙවි තමන් දිහාට එනවා. අනේ මොනව කරන්නද දැන් මේකට යට වෙනවා. තමන්ට ඉස්සරහින් ඉන්න කට්ටිය යට වෙලා රොටි වගේ තැලෙනවා. මොහොතින් මා ළඟට එනවා කියන කාරණාව හොඳටම දන්නවා. දැන් මමත් යට කරගෙන තැලීගෙන යනවා. පර්වතේ ගියාට පස්සේ තැලීමේ වේදනාව උපරිමයෙන් දැනුණා. අපෝ පණිනවා. එතකොට අනිත් පැත්තෙන් එනවා. ඒ පැත්තට තැලනවා. එතකොට අනිත් පැත්තෙන් එනවා. හතර පැත්තෙන්ම එනවා. සමහර වෙලාවට මේ පර්වත දෙකක් දෙපැත්තෙන් ඇවිල්ලා ඒකට හේතු වෙනවා. ආන් ඒ හේතු වෙනකොට ඒ හේතු වෙන තැන හිර වෙන අය සමහර කට්ටිය ඔළුව හිර වෙලා ඔළුව පපුරලා නතර වෙලා, සමහර කට්ටිය කඳේ භාගයක් හිර වෙලා ඒ ටික හිර වෙලා තැල්ල නතර වෙලා. ආන් ඒ හිර වෙච්ච අය මැරුන් නැතුව කොහොම වේදනාවක් විඳිනවා යද්ද?
ආන් ඒ තරම් භයානක වේදනාවක් දැනෙනවා මෞකුසේ ඉඳලා එළියට එනකොට උපක් මාර්ගය තුල කියන කාරණාවයි මේ සඳහන් කළේ සංඝහත නිරේ පර්වත දෙකට හිර වුණා වගේ කියලා ආන් ඒ කාරණාව වාග්යතුන් හසේ හඳුන්වලා තියෙන්නේ විජයානුමූලක දුක්ඛ කියලා එතකොට ක්‍රමක්‍රමයෙන් කොහොම හරි කර්මජ වාතයේ තල්ලු කරලා සමහර වෙලාවට ඔළුව විතරක් එළියට ඇවිල්ලා නැතර වෙනවා ඒ වෙලාවට අම්මයි දරුවයි දෙන්නම ජීවිතයත් මරණයත් අතර ලොකු ගැටුමක් සමහර වෙලාවට දෙන්නගෙන් එක්කෙනයි බේරන්න වෙන්නේ වෛද්‍යවරයා වැඩියෙන් ලකුණු දෙන්නේ අම්මගේ පැත්තේට අම්මා බේර ගන්නවා කොහොමයි කියලා සමහර වෙලාවට දෙන්නම නැතිනවා සමහර වෙලාවට අම්මා නැතිනවා සමහර වෙලාවට දරුවා නැතිනවා මහත් පින් තිබ්බොත් දෙන්නම බේරෙන්නත් පුළුවන් සමහර වෙලාවට වැඩියෙන් දෙන්නටම කරදරයක් නැතුව උපදින අවස්ථා තමයි අපි දකින්නේ ඊටාම අඩුවෙන් දකින්නව දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම හෝ සමහරලාට මරණයටපත් වෙන අවස්ථා. කෙසේ වෙතත් ජීවිතයත් මරණයත් අතර පුදුම ගැටුමක් ඔයලාම තියෙනවා. ඒ වෙලාවේ සත්කම් කරන්න උනොත් වෛද්‍යවරයා සමහරලාට අම්මගේ ශරීර අවයව පණ පිටින්ම කපන්න පණ පිටින් කියන්නේ කිසිම නිර්වින්දනයක් කර කර ඉන්න වෙලාවක් නැහැ පණ පිටින්ම කපන්න සිද්ධ වෙනවා. නමුත් මේ වේදනාවල් සියල්ලම ඉවසන්නත් සිද්ධ වෙනවා. ඉතින් මේක ඉපදීම නිසා ඇතිවෙන මහත් වූ දුක්ඛන්දරාව ඉපදුනේ නැත්තම් මේ දුක් එකක්වත් විඳින්න වෙන්නේ නැති නිසා ජාතිපි දුක්ඛාපාගිතුන් වහන්සේ පැහැදිලි කළා ජාතිය මේ තරම් දුකයි කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා වභීර් නිෂ්ක්‍රමණ මූලික දුක්ඛ කියලා. ඉපදුනාට පස්සේ මාස 10ක්ම කුස ඇතුලේ හිටපු දරුවා මොන තරම් සියුම්ද ඒ දරුවට අපේ මේ අත්ලේ තියෙන රළු බවක් එයාට හරි වේදනාවක් හරියට නිකන් කටු කටු සහිත අතකින් ඇල්ලුවා වගේ තමයි එයාට දැනෙන්නේ නිසා තමයි අඬන්නේ අල්ලන්න ඉතින් ඒ විතරක් නෙමෙයිනේ දැන් මෙයා මල මූත්‍රා වලින් අපිරිසිදු වෙලා නිසා අපි කරන්නේ ගත්ත ගමන්ම නාවන්න හොයන එක ආන් එක සඳහන් කරනවා ඒ නාවනකොට එයාට කොයි වගේ වේදනාවක් දැනෙනවද කියලා සඳහන් කරනවා අලුතෙන්ම හැදිච්ච තුවාලයක් ඒ තුවාලෙට ලුණුත් දාලා දෙහිත් දාලා අපි මේ ගේ අතු ගන්න පාවිච්චි කරන කොස්සෙන් ඇතුල්ලුව තුවාලෙ වේදනාව කොහොම වෙයිද අර නාවන දරුවට අපේ ස්පර්ශය දැනෙන්නේ ඒ විදිහට කියලා ඒ වාගේ පුදුමාකාර දුකක් ඔය උපත ළඟ තියෙනවා ඊළඟට තියෙනවා ආත්මෝපක්‍රම මූලක දුක්ඛ තමන්ගේ ජීවිතේ තමන් විසින් විනාශ කරගන්නවා ජීවිතේ වටිනාකම දන්නේ නැති නිසා එකපාරම මැරෙලා ගියොත් නම් දුකක් නැහැ සමහර කට්ටිය මැරෙන්න පාවිච්චි කරන ඇතැම් උපක්‍රම වලින් එකපාරම මැරෙන්නේ නැහැ සමහර අය වහබීලා මැරෙන්නේ නැහැ නමුත් රෝහල් වල හරියට දුක් විඳිනවා සුවපත් වෙලා ආවත් ඇතුලේ ඉන්ද්‍රියන් පිච්චිලා පස්සේ කාලේ භයානක දුක් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සමහර අය වාහන වලට පැනලා බාගෙට හැප්පිලා පැත්තකට විසිවිලා අතපය කුඩු කරගෙන අනන්ත දුකක් විඳිනවා සමහර අයගේ පාද අහිමි වෙලා දුක් විඳිනවා සමහර අය කපාගෙන දුක් විඳිනවා සමහර අය ඇනගෙන දුක් විඳිනවා සමහර අය එල්ලිලා මැරෙනවා සමහර අය වතුර ගිලිලා මැරෙනවා මේ සියල්ලම තමන් විසින් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න පාවිච්චි කරපු ආත්මෝපක්‍රම දුක් මූලක දුක්ක එල්ලිලා මැරුණත් ඒ මනුස්සයාට ඒ වෙලාවේ තියෙන පුදුම දුකක් වාහනයක අහුවෙලා මැරුණත් ඒ මනුස්සයා ඒ වෙලාවේ විඳින්නේ පුදුම දුකක් ඉපදුනේ නැත්තම් ඒ දුක විඳින්න වෙන්නේ නැහැ ඊළඟට පරෝපක්‍රම මූලක දුක්ක මොනවද මේ පරෝපක්‍රම මූලක දුක්ක ඊටාම භයානකයි පරෝපක්‍රම මූලක දුක්ක අතීතයේ දුක් අතීතේ නම් හරි භයානකයි හැබැයි එවන් දුක් මේ සමාජ වර්තමානෙත් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ අතීතේ කරුණක් දෙකක් සඳහන් කළොත් සමහර වෙලාවට වැරද්දක් කරලා රජුරවන්ට අහු වුණොත් කනක් කපනවා එක කණයි කපන්නේ හිතෙන්න පුළුවන් කන විතරනේ කැපුවේ ජීවිතේ නැති කලේ නැණි කියලා ඒ වුණාට ඒක ලොකු දඬුවමක් සමාජයට යනකොට කන නැති පුද්ගලයා දැක්ක ගම මිනිස්සු කියන්නේ හොරෙක් ඇවිල්ලා රජු මේකයි දීලා තියෙන දඬුවම
එතකොට මිනිස්සු කටුකුටු ගන්නවා බලාගෙන තමන්ගෙ තියෙන ඒවා පරිස්සම් කරන්න සල්ලි මිල මුදල් තියෙනවා නම් අතේ තියාගන්න ගෙවල් ඇරලා ආවනම් ඉක්මනට ගිහින් වහලා එන්න ඉතින් ඔය කාරණාව මිනිස්සුන්ගේ කටුකුටුව ඇහෙනකොට තමන්ට දැනෙනවා මේ කතා කරන්නේ මං ගැන කියලා එතකොට මේ සමාජය තුළ තමන්ට දැනෙන අසරණ භාවය මීට වඩා මැරුවනම් හොඳයි කියලා හිතනවා ඉතින් රජුන් සමහරලට කන් දෙකම කපනවා සමහර කෙනින්ගේ නහය විතරක් කපනවා සමහර කෙනෙක් එක නහයිකු එන එක කණකුයි කපනවා සමහර කෙනෙක් එක අතක් කපනවා තව කෙනෙක්ගේ අතකුයි කකුලකුයි කපනවා කොහොමත් දඬුවම් දුන්නා නමුත් මේ පරෝපක්‍රම මූලක දුක්ඛනේ අනුන් හින්දානේ ඊට වඩා භයානක දඬුවම් සමහරලාට රජුරු දුන්නා මේ එක අතක් අල්ලගෙන මේ මුළු අතම සම්පූර්ණයෙන්ම රෙදි වලින් ඔතනවා ඔතලා 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 සෑහෙන වෙලාවක් මේ අත තෙල් භාජනයකට දානවා තෙල් භාජනයකට දාලා අර හඳුන් කූරක් පත්තු කරනවා වගේ ඉඟිලි හැදීම් පත්තු කරනවා කොහොම පිච්චෙනවද එතකොට හඳුන් කූරක් යම්සේ දෙවි දෙවි අලු කැඩි කැඩි වැටි වැටි පිච්චෙනවද හමත් පිච්චිලා මසුත් පිච්චිලා ඇටකොටු පිච්චිලා අලු තමයි බිම වැටෙන්නේ එහෙම ටික 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 අත පිච්චි පිච්චි උරපත්ත ගාවට එනකම් පිච්චෙනවා මැරෙනවද මෙයා බැඳලා තියන්නේ නැත්තම් ඇත්තටම මෙහෙම පිච්චෙනකොට ගිහිල්ලා තමන් විසින් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා ඒක කරන්න දෙන්නේ නැහැ බැඳලා තියෙන්නේ අත විතරක් පිච්චෙනවා මටත් එහෙම වුණා නම් කියලා තමන්ට ඒක එකතු කරගෙන බලන්න අද නමුත් කෙනෙක් ඔය වැඩේ කරන්න බැරි වෙයිද අපි අල්ලගෙන ගිහිල්ලා පුළුවන් හිතලා බලන්නකෝ විවේක වේලාවක දෙයියනේ මට එහෙම වුණොත් මොන තරම් දුක් කන්දරාවක්ද ඒක කියලා නමුත් වෙන්න බැරි වෙන්න බැරි නෑ තව වෙලාවක රජුණු මුළු ඇඟම එහෙම ඔතලා ගිනි තිබ්බ නමුත් ඉන පහු වෙලා පිච්චෙනකන් මැරෙන්නේ මැරෙන්නේ නෑ අර වගේ අලු වැටි වැටි ටික ටික පිච්චෙනවා එහෙම දඬුවම් දුන්නා තව සමහර දඬුවම් තිබුණා ඔය රාහු මුක වාගේ දඬුවම් නදී රාහු මුක කියලා කියන්නේ වැරදි කාර්යෝ අල්ලගත්තහම කට අරින්න කියනවා කට ඇරියාම ඇතුලින් තියෙනවා යකඩ කැල්ලක් හරි කෝටු කැල්ලක් හරි මොකක් හරි තියෙනවා එතකොට ආදයන් කට වහන්න බෑ එහෙම තියලා පහනක් පත්තු කරගෙන ඇවිල්ලා කට ඇතුලින් තියෙනවා ඊතර බාන්නක කොහොම වේදනාවක් වෙන්නේ කියලා ඉතින් මේ වාගේ තවත් භයානක දඬුවම් ඕන තරම් දීලා තියෙනවා එතකොට ඒ පුද්ගලයා ඉපදුනේ නැත්තම් මේ සංසාරේ ඔය දුක් එකක්වත් විඳින්න වෙන්නේ නැහැ. නමුත් මේ වාඩි වෙලා ඉන්න ලොකු කුඩා ඔබ සියලු දෙනාමත් ඔබට ධර්ම දේශනා කරන මම අපි කවුරුවත් ඕපපාතික විපදිච්චාය නෙමෙයි. අර මුලින් සඳහන් කරපු අනන්ත දුක මාතෘ ගර්භයක ඉඳගෙන විඳලා විඳලා මේ ලෝකෙට ආපු අය. එච්චර දුක් විඳලා මේ උපත අරගෙන මේ සම්මා දිට්ඨික සමාජයට අපි ආවේ බොහෝ කුසල් වලින් මේ ජීවිතේ පෝෂණය කරගන්න. නමුත් ගෙවිලා ගියපු ජීවිතේ කොයිතරම් කල්ද? මගේ ජීවිතේ දැන් කොච්චර ගෙවිලාද? මට ජීවත් වෙන්න තියෙන කාලය දැන් අඩුයි. මං ජීවත් වෙච්ච කාලය වැඩි වෙන්න පුළුවන්. තව කෙනෙකුට අපි හිතන හැටියට තව ජීවත් වෙන්න ගොඩක් කල් තියෙනවා. ජීවත් වෙලා තියෙන ටික කාලයයි. එහෙම වුණත් නම් බොහොම හොඳයි. තමන්ගේ ජීවිතේ කුසලයෙන් හැම වෙලාවෙම පෝෂණය කරන්න ඕනේ. නිරන්තරයෙන් ජීවිතේ වලින් පුරවලා තියෙන්න ඕනේ. එදාට ඒ පුද්ගලයා මරණයට බය නැති කෙනෙක් බවට පත් වෙනවා. මරණයට බය නැහැ කියලා කියන්නේ මගේ ජීවිතේ වැරදි නැහැ කියන එකයි. එදාට මට පුංචි හඬක් ඇහුණත් ගැස්මක් එන්නේ සමහරලාට අපි පාරේ යනකොට එකපාරම මේ කොළ ගොඩක් හෙල වුණත් අත්තක් හෙල වුණත් ගහක් පැද්දිලා හඬක් නැගුණත් සමහර කෙනෙක් ගැස්සිලා ආපහු හෙල්ල බලනවා ඇයි ඒ වගේ ලොකු බයක් එකපාරම එන්නේ තමන්ගේ ජීවිතේ බොහෝ වැරදි කියනවා ජීවිතේ පිළිබඳව කෙලෙස් වලින් හරියට පිරීලා තියෙන්නේ එනිසා බයයි අකුණු ගහනකොටත් බයයි මෙදිලි කොටනකොටත් බයයි වෙනත් හඬක් ඇහෙනකොටත් බයයි යටත් පිළිසින් රචින්න කරලක් පුපුරනකොටත් බයයි ඒ තරම් ජීවිතේ තරම් කෙලෙස් වලින් පිරීලා ඒ කෙලෙස් බය තියෙන්නේ
නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ උතුම් වූ ආර්ය සීලයක් සමාදන් වෙලා ජීවිතේ ගත කරන්න මොකද ඒ ආර්ය සීලය? ඒක තමයි ගිහි අපිට දේශනා කළේ පංචසීල කියලා. ඒ පංචසීලේ නිරන්තරයෙන් ආරක්ෂා කරගන්න කිවි සිල් විතරක් ආරක්ෂා කළාට මදි. එහෙනම් තරුණව දෙතෙන්ට එකතු වෙන්න ඕනේ. එතෙන්ට එකතු කරන්න කිව්වා තිසරණ. මොනවද මේ තිසරණ කියලා කියන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ යමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. අපි මේ ප්‍රකාශයේ ජීවිතේ මේ වෙනකොට කොච්චර කියවලා ඇද්ද? හැබැයි මේක දියුරුම් ප්‍රකාශයක්. හරියටම දියුරන්න ඕනේ. ඒක එක වෙලාවක හරි හරියටම කියවුනොත් තමයි සරණ පිහිටන්නේ. ආන් එහෙම හරියටම කියවෙන්න ඕනේ නිසා තමයි පන්සිල් ගන්න කලින් නම වතාවක් දියුරුම් ප්‍රකාශය අපි කියුවේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා තුන් පාරක්ම කීවා. හිතන්නකො මෙච්චර කල් ජීවිතයේ හිතුවද ඇයි මේක නම පාරක් මේ කියන්නේ කියලා. නම පාරක් කියන්නේ තුන් පාරෙන් එක පාරක් හරි හරියට උච්චාරණය වෙන්න ඕන නිසා. ධම්මං සරණං කියලා තුන් පාරක් කිව්වා, සංඝං සරණං කියලා තුන් පාරක් කිව්වා. හරියටම සරණ පිහිටලා පන්සිල් ආරක්ෂා කරගන්නයි දේශනා කළේ. උත්සාහ කරන්න දිවි හිමියෙන් කියලා හැම වෙලාවෙම පොරොන්දු වෙන්නේ. දිවි හිමියෙන් මං ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ ජීවිතේ නැති වුණත් මං තව කෙනෙකුගේ ජීවිතේ නැති කරන්නේ නැහැ. ඔක එකපාරම අමාරුයි, මොකද අපිට පුරුදු වෙලා තියෙන අනිත් පැත්ත නිසා. නමුත් ක්‍රමක්‍රමයෙන් වීර්ය වඩනකොට මතක් වෙන්න පටන් ගන්නවා. සමහරලාට මදුරියකට ගහන්න අත උස්සනකොට මතක් වෙනවා. දැන් නම් එහෙම මතක් වෙන්නේ නැහැ. අපි කියන්නේ ගැහුවා කියලා නෙමෙයිනේ. අපි කියන්නේ ගැහුණා කියලා. නමුත් වෙන යන්ත්‍රයක් ඇවිල්ලා ගහනවා නෙමෙයි. අපිමයි ගහන්නේ. කියන්නේ පාපේ පිළිබඳව කිසිම බයක් නැහැ. නමුත් බය ඇති වෙනකොට ඊට පස්සේ අර වාගේ අත ඉස්සෙනකොට මතක් වෙනවා. ඊළඟට මදුරුව වහනකොට මතක් වෙනවා. මෙයාට ගැහුවත් මට නිරේට යන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා පරපර නසන්ද නසන්ද මොනවා වෙනවා කියලාද? අපේ අවශ්‍ය ටික ටික අඩු වෙනවා කියලා. පරපර නසන්ද නසන්ද අපේ අවශ්‍ය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. එහෙම අඩු වෙලා ඊළඟ සංසාරවල මිනිස් ජීවිතයක් ලැබුණත් ඉතාම අඩු ආයුෂයෙන් මැරෙනවා. චුල්ල කම්ම විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ අනුන්ගේ ජීවිත රකින්න අපිට දීර්ඝායුෂ ලැබෙනවා කියලා. අද නම් ඉතින් අපි ඊට වඩා හරි වෙනස් නේද? අනුන්ගේ ජීවිත රැකලා දීර්ඝායුෂ ලබන්නද අපි හිතන්නේ? නෑ, අපි කල්පනා කරන්නේ අනුන්ගේ ජීවිත නැති කරලා දීර්ඝායුෂ ලබන්න. මදුරුව හිටියම හරි භයානකයි. මැලේරියාව හැදෙන්නත් පුළුවන්, ඩෙන්ගු හැදෙන්නත් පුළුවන්, තවත් බොහෝ රෝග හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරන්නේ මදුරුව ටික කොහොම හරි මරලා ඉවත් කරගත්තොත් අපිට ඩෙන්ගු වලින් බේරෙන්න පුළුවන් වෙයි. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයේද නැහැ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේට විරුද්ධව ඒ ක්‍රමයට පිටුපාල කටයුතු කරන්න මොකද වෙන්නේ? අපිට දීර්ඝායුෂ ලබන්න හම්බ වෙන්නේ නැහැ. මැලේරියාව නැති කරගත්තාම තවලෙලක් ආවා. ඒක නැති කරගෙන යනකොට ඩෙන්ගු ආවා. දැන් ඩෙන්ගු නිසා වඳුරු මරාගෙන යනකොට චිකන්ගුන්යා කියලා එනවා. චිකන්ගුන්යා තව තියෙනකොට ඩෙන්ගුත් තියෙනවා, දෙකම තියෙනවා. ඊට පස්සේ කුරුළු උණක් එනවා. දැන් මේ වගේ මේ මොනවද වීගෙන යන්නේ? අපි සත්තුත් මරාගෙන දීර්ඝායුෂ ලබන්න කල්පනා කරනවා. හැබැයි අනිත් පැත්තෙන් අපේ ජීවිතත් විනාශ වෙගෙන යනවා. එහෙම ගිහිල්ලා තව පැත්තකින් හිටි ගමන් කොහේ හරි නාය යනවා. තව පැත්තකට සුලිසුලන් එනවා. තව පැත්තකට ගම් වතුර ගන්නවා. හිටි ගමන් සුනාමිත් එනවා. අපි මේ යන විදිහටම ගියොත් එහෙම අපි ඊටාම කලාතුරකින් එනවා කියන ওই සුනාමි වගේ දේවල් ඊටාම සුලභ වෙන්න තියෙන ඊට කඩ බොහොම වැඩි. මොකද අපි අනිත් අයගේ ජීවිත විනාශ කරන්න අපේ ජීවිතවල විනාශයත් අනිත් පැත්තෙන් ඒ විදිහට මේ අචුල්ල කම විභංග සූත්‍රයේ වුණා හරි ලස්සනට පැහැදිලි කළා. එතකොට මේ කර්ම රෝග
හරියට හැදෙනවා දැන් අපි විශේෂයෙන් අද කර්ම රෝගයක් කියලා සඳහන් කරන රෝගයක් මොකක්ද මේ පිළිකා වාගේ රෝග ඉතින් ඉස්සර නම් ඉතාලම කලාතුරකින් අහන්න ලැබුණේ දැන් නම් නැති කෙනෙක් නැති තරම් තරම් ලැබිලා ඇයි මේ අපි විසින්ම සංසාරේ පිළිපැදපු වැරදි පිළිවෙත්වල ඇතැම් ප්‍රතිඵල සමහර වෙලාවට සතෙකුට වෙඩි තිබ්බා වෙන්නේ මැරුනේ නැහැ වෙඩි වැදිලා දීවා හැබැයි එයාගේ අත කුඩු වුණා වෙන්න පුළුවන් ඉලෑටයක් කුඩු වුණා වෙන්න පුළුවන් වෙන හානියක් වුණා වෙන්න පුළුවන් ඉතින් ඒගොල්ලන්ට අපිට වාගේ පත්තු බඳින්න අය නැහනේ එනිසා කිව්ව තුවාල වුණා කුණු වුණා නරක් වුණා ලේ වලටත් විස බීජ එකතු වුණා ඇට කුඩු ඇතුළෙත් විස බීජ ගියා ඒ හින්දා ඒගොල්ලන්ගේ වකුගඩුත් නරක් වුණා ඒගොල්ලන්ගේ අක්මාවත් නරක් වෙලා දුක් විඳලා ඒ සතා මැරුණා වෙන්න පුළුවන් සමහරවිට අපි සිහි මදි නිසා මේ සතිපට්ඨානයක් භාග්‍යතුනාසි ගැන්නේ ඒකනේ සිහි නැති හින්දා කොච්චර පව් සිද්ධිනවද අපි පන්සිල් රකින්නවා කියලා හිතාගෙන හිටියා අපි දන්නේ අපි අදින් රැස්වෙන පව් කන්ද කාලයක් රැකගෙන රැකගෙන යනකොට තමයි Tamanටම මෙනෙහි වෙන්න පටන් ගන්න දෙයියනේ මං අතින් තව කොච්චර පව් කෙරෙනවද මෙහෙම හිටියට කියලා සමහරලාට අපි බදුරියකට අතින් ගහන්නේ නැහැ ඒුණාට තුවායෙන් ගහනවා ඉතින් එහෙම වුණොත් අපි තුවාපාර එයාට පොඩි පාරක් වෙනවද නැහනේ එහෙම වුණොත් එයාට අඬුවක් කැඩෙන්න පුළුවන් තටුවක් කැඩෙන්න පුළුවන් ඒව සංසාරේ අපිට ඒ විදිහටම විපාක දෙනවා කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත පාදිතුනහසේ වගේම පැහැදිලි කළා එතකොට මේ කාලේ තියෙන වසවිස පළතුරු ගෙඩියක් ආහාරයට ගන්නත් බෑ එළවලු ටිකක් ආහාරයට ගන්නත් බෑ නමුත් තව කෙනෙකුට ඒක කාබයක් සමහරලාට එළවලු වවන කෙනා කල්පනා කරනවා පොලට ගෙනියනේ වට හොඳට තෙල් ගහලා පොර දානවා හැබැයි ගෙදර කන්නේ වට එහෙම කොට කරන්නේ නෑ එයා කල්පනාව එයා වසවිස නොකා ඉන්නේ හැබැයි එයා එළවලු වලින් වස කන්නේ එයා ඊට පස්සේ කෙසෙල් ගෙඩි හරි අඹ ගෙඩි හරි අරගෙන ආවම එයා ඒ පැත්තෙන් වස කරනවා ඉතින් එහෙම එහෙම වෙච්චහම අනුන්ට එහෙම දෙන්න හිතුවම දන්නේ නැතුව Tamanta අනිත් පැත්තෙන් එනවා එතකොට මේ එළවලු පළතුරු වල අපි අනුභව කරන රසායනික ද්‍රව්‍ය මේ ජීවිතේ අන් අයට පිළිකා සඳහා බලපෑවා වගේම ඊළඟ ජීවිතේ ඒ ඇයට ඒකෙම බලපානවා ආන් ඒ වාගේ අපේ මේ වැරදි ප්‍රතිපත්ති සංසාරේ පුරා අපිට දැන් දැන්ම විපාක දෙන්න පටන් ගන්න තියෙන බව තමයි ඒ පේන්නේ තියෙන්නේ එහෙනම් මේ හැම කාරණාවන්ගෙම මොකද්ද පේන්නේ? භාග්‍යවතුන් වහන්සේට අකීකරු වීමම අපේ ජීවිතේ අනන්ත දුක් බවට පත් වෙලා. ඒ නිසායි දේශනා කළේ හැම වෙලාවෙම දිවි හිමියෙන් මේ සිල්පද ආරක්ෂා කරනවා කියලා පොරොන්දු වෙන්න කියලා. අපි අතින් සංසාරෙත් මේ ජීවිතෙත් කෙරිච්ච පව් බොහොම තියෙනවා. හැබැයි එහෙම දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් සිල් ආරක්ෂා කරන්න යම් කෙනෙක් සත් අත්‍යවශ්‍යම පොරොන්දු වුණොත් ඊළඟ මොහොතේ මම මැරුණොත් නිරයට යන්නේ නැහැ කියලා සාතික වෙනවා. හැබැයි දිවි හිමියන් කියලා හරියටම පොරොන්දු වෙලා තියෙනවනේ ඊළඟ මොහොතේ මැරුණොත් නිරයට නොයන බව සාතික වෙලයි තියෙන්නේ. ආන් නිසා මේ සීලය ඊටම උතුම් භාග්‍යතුන් වහන්සේ සීලයට පුදුම විදිහට ගරු කිරීමක් භාග්‍යතුන් වහන්සේ කළා. ඒක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වස් පවාරණය කළ මහා මණ්ඩලයේ වදින්න තීරණය කළා මහා මණ්ඩලයේ වඩිනවා කියලා කියන්නේ වස් පවාරණය කරපු දාට පහුදම් භාග්‍යතුන් වහන්සේ වඩිනවා කියන එකයි මොකද සතපුන් 900ක් වඩිනවා භාග්‍යතුන් වහන්සේ ඊළඟ වස් කාලයකට පාගමනි මහා මණ්ඩලයේ වඩිනකොට නමුත් අනාථපිණ්ඩික සිටුතුමා ආරාධනා කළා ස්වාමීනි තව මාසයක් ඉවසන්න මේ වස් කාලයේ දෙවනි මණ්ඩලයේ වඩින්න මහා මණ්ඩලයේ වඩින්න එපා මට පින් කරගන්න තව මාසයක් ඉන්න කිව බෑ කිව්වා විශාකාව මහා උපාසිකාව ගිහිල්ලා ආරාධනාව කළා බෑ කිව්වා. කොසල් රජුරෝ ගිහිල්ලා ආරාධනා කළා බෑ කිව්වා. සිටිතුමාට පුදුම දුකක්. සිටිතුමා එලිපත්තට වෙලා ඉඳගෙන හක්කට අත තියාගෙන කල්පනාව අනී භාග්‍යතුන් ආශි නවත්ත ගන්න බැරි වුණා කියලා. සිටිතුමාගේ ගෙදර වැඩ කෙරුවා කුදු ගෙහිච්ච කාන්තාවක්. පුන්න කියලා. පුන්න වැඩට එන ගමන් දැක්ක සිටිතුමා අහස පොළොව ගැට ගන්න වගේ කල්පනාව. සිටිතුමනි ඇයි කියලා ඇහුවා. පුන්න මට භාග්‍යතුන් වහන්සේ නවත්ත ගන්න බැරි වුණානි මට හරි දුකයි කියලා කීවා පුන්න ඇහුවා සිටිතුමනි භාග්‍යතුන් වහන්සේ නතර කරගත්තොත් මට මොනවද දෙන්නේ කියලා සිටිතුමා ඇහුවා
රජුරවන්ටත් කරන්න බැරි වෙච්ච එක ඔබ කරන්නේ කොහොමද කියලා. නෑ කරන්න හැටි නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. ඔබට ඒක කරන්න පුළුවන් වුණොත් පුන්නා සදහටම ඔබ දාසභාවයෙන් නිදහස් කරනවා කියලා. පුන්නා යනකොට භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට බහැලා ගමන ආරම්භ කරලා. පුන්නා ඉස්සරහට ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අනුකම්පා කරන සීක්වා. තවත් එක මාසයක් භාග්‍යතුන් වහන්සේ සරත් නුවර සුගන්ධ කුටියේම වැඩ වාසය කරන සීක්වා. බුදුරජාණන් වහන්සේ අහුව පුන්නා මට තව මාසයක් ඉන්න කියලා කියන්නේ ඔබ මොන වගේ දෙයක් කරන්න හිතාගෙනද කියලා අහුවා. ස්වාමීනි මේ මාසේ භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටිය නතර වෙනවා නම් ස්වාමීනි දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් රකින්නවා කිව්වා. තුන් වතාවක් සාදුකාර පැවැත්වුවා. පුන්නා ඔබ සිල් රකින්නවා නම් මම මේ මාසේ නතර වෙනවා කිව්වා. පුන්නා ගිහිල්ලා සිටුතුමාට කිව්වා සිටුතුමාට පුදුම සතුටක්. එතකොට සිටුතුමාගේ ශක්තියටවත් රජුරුවන්ගේ රාජ්‍ය ශක්තියටවත් භාග්‍යතුන් වහන්සේ ගරුකලේ නෑ. නමුත් අහිංසක කුදු ගෙහිච්ච පුන්නා සිල් රකින්නවා කියනකොට භාග්‍යතුන් වහන්සේ නතර වුණා නම් උන්වහන්සේට කීකරු වෙලා අපි සිල් ගුණ පුරාගෙන අපේ ජීවිතය ගත කරනවා නම් නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නේ. කොහොමත් භාග්‍යතුන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ කාරණාව හරියටම දැනගත්තොත් පව් කරන්න ගියාම මතක් වෙනවා භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නකොට කොහොමද පව් කරන්න කියලා. ඉතින් ඒ වගේ ශ්‍රද්ධාවන් ජීවිතේ උපදින්න ඕනේ. මේ කෝවකර කර හිටියත් අපි සියලු දෙනාම ආයුක්කය කම්මක්කය උභයක්කය උපච්ඡේදක කියන මේ මරණ හතරෙන් එකකට ජීවිතයේ දවසක මුහුණ දෙනවමයි. ඒ නිසා ඔබත් මම අනිවාර්යයෙන්ම මේ මරණ හතරෙන් එකකට සූදානම් විය යුතුමයි. මරණයට සූදානම් වෙනවා කියලා කියන්නේ මුළු ජීවිතේම තියෙන මරණයට සූදානම් වෙන්නයි. මොනව කරන්නද? කුසල් වලින් ජීවිතේ පුරවලා ඒ මරණ මංචකේ මායя ළඟ හිනා වෙලා මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න පුළුවන් වුණොත් ආන් ඒ පුද්ගලයා හැබෑවටම ජීවත් වෙච්ච කෙනෙක්. අර ආපු අර්ථය සම්පූර්ණ කරපු කෙනෙක්. සම්මාදිට්ඨිය හොයාගත්තා. කල්යාණ මිත්‍රය හොයාගත්තා. සල්ලි මිල මුදල් හොයාගත්තා. තින්කනිත් කළා. එහෙමනම් මෙලව උපදින කෙනෙකුට ඉස්සරලාම හම්බ වෙන කල්යාණ මිත්‍රය තමයි තමන්ගේ අම්මා සහ තාත්තා. ඒ නිසා අපි අම්මලා තාත්තලා කල්පනා කරන්න ඕනේ මගේ දරුවට සැබවින්ම කල්යාණ මිත්‍රයෙක් වෙන්න මට පුළුවන් වුණාද කියලා. අපේ දරුවෝ තුනුරුවන් ගැන දන්නවද? අපේ දරුවෝ සීල් ගැන දන්නවද? අපේ දරුවෝ අම්මට කතා කරන්න දන්නවද? අපේ දරුවෝ තාත්තට කතා කරන්න දන්නවද? අපේ දරුවෝ වැඩිහිටියන්ට කතා කරන්න දන්නවද? අපේ දරුවන්ගේ කට සංවර වෙලා තියෙනවද? අපේ දරුවන්ගේ කය සංවර වෙලා තියෙනවද? අපේ දරුවන්ගේ හිත සංවර වෙලා තියෙනවද? ජීවිතේ ඉපදිලා අවුරුදු 60ක් 70ක් ජීවත් වෙලා මැරිලා යනකොට භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් ධර්ම රත්නය අද අන්තර්ගත වෙලා තියෙන ත්‍රිපිටකයේ තුල. ඔබේ ජීවිතේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම්, මගේ ජීවිතේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම්, ඒ ප්‍රශ්න වලට උත්තර නැත්තම් හැබෑවට මේ ප්‍රශ්න වලට උත්තර ලෝකේ නැහැමද? කොහෙද තියෙන්නේ? ඔය ත්‍රිපිටකය ඇතුලේ. අපේ ජීවිතයේ තියෙන අපේ සංසාරෙම තියෙන ප්‍රශ්න වලට උත්තර තියෙනවා. බෞද්ධ පෞලක ඉපදිච්ච අපේ අය තමන්ගෙන් අහලා බලන්නකෝ යකත් පිරිසෙන් ත්‍රිපිටකයේ කියවලා මැරෙන්න නැතියා ත්‍රිපිටකයේ පොත් කීයක් අදට තියෙනවද කියන කාරණාවවත් දැනගෙන මැරෙනවද කියලා. එදිනෙදා ජීවිතයේ ඉගෙන ගන්න ලෞකික අධ්‍යාපනය ලැබෙන සිලබස් එකට තියෙන පොත් කීයද කියලා අහුවොත් ඒ ගමම්ම කියන්න පුළුවන්. නමුත් පුතේ ත්‍රිපිටකයේ පොත් කීයක් තියෙනවද කියලා අහුවොත් සමහර වෙලාවට උත්තර හම්බ වෙන්නේ නැහැ. වෙනත් දාර්ශනිකයෝ ලියාපු පොත්පත් ඕන තරම් කියවන්න පුළුවන්. නමුත් හිතලා බලන්නකෝ එහෙම කියවපු මම ත්‍රිපිටකෙන් එක පොතක් කියවලා තියෙනවද කියලා. යටත් පිටින් දැකලාවක් තියෙනවද කියලා. අපි කොයිතරම් අවාසනාවන්තද කියන තැනට එතකොට එන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන ධර්මතාවය භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන අනුපමේ ශ්‍රද්ධාව මේ ත්‍රිපිටකයේ තුල මම සතර අපායෙන් නිදහස් කරන පාර තියෙනවා නේද කියලා කල්පනා කරන්නේ.
ඒ ත්‍රිපිටකේ දැකලා ටිකක් කියවලා ධර්ම පණිවිඩයක් අහලා ජීවිතයට එකතු කරලා ජීවිතේ නිවැරදි කරගෙන හැබැයි බෞද්ධයෙක් බවට පත් වෙන්න පුළුවන් වුණා සමහර වෙලාවට කතෝලික කෙනෙකුගේ ඒ වුණාගේ හැම ගෙදරකම බයිබලයක් තියෙන්න පුළුවන් ලොකුට හෝ පොඩියට නමුත් අපි කල්පනා කරලා බලන්න අපි ගාව ධම්මපදයක්වත් තියෙනවද කියලා අපි ගාව පිරිත් පොතක්වත් තියෙනවද කියලා නමුත් වෙනත් බොහෝ දේවල් තියෙන්න පුළුවන් අත්‍යවශ්‍ය ටික අපි ගාව නැහැ හරිසියක් වෙච්චාම බලා ගන්න බයක් ඇති වෙච්චාම කියා ගන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඔබට බයක් ඇති වුණොත් මං ගැන මතක් කරන්න කියලා දජග්ග සූත්‍රයේ දේශනා කළේ බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මින් සමේ දජග්ගං උල්ලෝකේ යත මහණෙනි ඔබලාට මේ මහණෙනි කියලා කිව්වේ ඔබටත් එක්ක ඉස්සරහම ගම් සභාවේ ඉන්නේ හාමුදුරුවෝ හින්දා තමයි මහණෙනි කියලා කතා කළේ ඊට පිටිපස්සෙන් තමයි භික්ෂුණීන් හිටියේ ඊට පිටිපස්සෙන් තමයි ගිහි පාර්ශවෙ හිටියේ මේ ආමන්ත්‍රණය කරන්නේ සියලු දෙනාටම ඔබලාට බයක් ඇති වුණොත් ලොමු ගැහ දැහැ ගැනීමක් ඇති වුණොත් තැති ගැනීමක් ඇති වුණොත් බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ වා එහෙම වුණොත් මම මතක් කරන්න කිව්වා එදාට ඒ ඔක්කොම ඉවරයි නමුත් අපේ සමාජය තවම තාම තියෙන බයක් ඇති වෙච්ච ගමන් ඉතිපිසෝ ගාතාව කියන ස්වභාවය අපි ගාව තව තියෙන කාරණාව නොදන්නා වුණත් නමුත් භාග්‍යතුන් වහන්සේමයි අපිට එහෙම දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේ මේ විශ්ව කිසි කෙනෙකුට බය නැති කෙනෙක් භාග්‍යතුන් වහන්සේට අභියෝග කරන්න කවුරුවත් මාවේ නැහැ භාග්‍යතුන් වහන්සේ කිසිම කෙනෙකුට බය වුණත් නැහැ බය වෙන්න හේතුවක් තිබුණෙත් නැහැ වැරදියට වචනයක්වත් යම් කෙනෙක් කතා කළොත් එයාට කවුද දඬුවම් කළේ ස්වභාව ධර්මයේ බිම්බිසාර රජු අන්තිම වෙලාවේ අපවත් වෙනකොට කකුල් දෙකත් පළලා ලුණුත් දාලා අඟුරු උඩත් ඇවිත් දෙවුවා භික්ෂුන් වහන්සේලා ඇහුවා ආර්යයන් වහන්සේට එහෙම වුණේ ඇයි කියලා සඳහන් කළා පෙර ඈත භවයක බුදු පියාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය මළුවට පාවහන් දාගෙන පයති යපුින්ද කියලා කෙනෙක් හිතයි භාග්‍යතුන් වහන්සේ කාරුණික නැද්ද එතකොට කියලා කවුද මේ දඬුවම දෙන්නේ බුදුරජාණන් වහන්සේද නෑ ස්වභාව ධර්මයේ ඒ ස්වභාව ධර්මයේ අකමැති ඒ උත්තමයන් වහන්සේ ළඟ එහෙම ඇසුරුනාට අන් ඒ නිසා ස්වභාවයෙන් විසින් දඬුවම් ගියම කළා ඒ නිසා භාග්‍යතුන් වහන්සේට සියලු දෙනා යටත් මිසක් භාග්‍යතුන් වහන්සේ කාටවත් යටත් නැති නිසා ඒ ඔබේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් හැටියට ඉපදින්න ලැබිච්ච එක මේ සංසාරේ අපි විශේෂයෙන් පින් කරලා ප්‍රාර්ථනා කරලා ලබාගත් දෙයක් නමුත් සත්පුරුෂයෝ නැති නිසා සත්පුරුෂයෝ මුණ නොගැහුණ නිසා අමතක වෙලා ත්‍රිපිටකය කියව ගන්න බැරි වුණා සමහරලාට පාලි නොදන්න නිසා අද කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි පාලි ඉගෙන ගන්න නැත්තේ කියලා ඇහුවොත් හම්බෙන උත්තරේ තමයි අමාරු හින්ද කියලා එතකොට අනිත් ඉගෙන ගත්ත දේවල් අමාරු තිබෙන්නේ නැද්ද කියලා අපි අපි මැහුවොත් ආත්ම වංචාව අපේ අත උඩම අපිට ඉනි වෙනවා අපිට ගණනුත් අමාරුයි අපිට ඉංග්‍රීසිත් අමාරුයි ඒ විතරක් නෙමෙයි අපිට සිංහලත් අමාරුයි ඒ නිසා අපි පළවෙනි පාරත් ලීවා දෙවෙනි පාරත් ලීවා තුන්වෙනි පාරත් ලියලා කොහොම හරි පාස් වුණා ඉතින් ඒවා අමාරු වුණාට එහෙම වුණා නමුත් පාළි අමාරුයි කියලා අපි නිශ්ශබ්ද වෙනවා අපිවම රවට්ටලා තියෙන්නේ ඒ නිසා ආපහු කල්පනා කරන්න ඕනේ අපි මේ පැත්තත් ඉගෙනගෙන ධර්මයේ ටිකක් හදාගත්තොත් නැත්නම් සත්පුරුෂයෝ හොයාගෙන ඉගෙන ගත්තොත් සිල් ආරක්ෂා කරන්න පටන් ගන්න කිව්වා පොඩි ළමෙක් ඇවිදින්න පටන් ගන්නවා වගේ කොහොමද පොඩි ළමයි ඇවිදින්න පටන් ගන්නෙ ඉස්සරලාම බඩගාපු කෙනා දවසක නැගිටිනකොටම වැටෙනවා වැටෙනකොට රිදෙනවා රිදුනා කියලා යා නවත්තනවද ආයෙ නැගිටිනවා ආයෙ වැටෙනවා ආයෙ නැගිටිනවා ආයෙත් වැටෙනවා කොහොම හරි වැටි වැටි නැගිටලා එයා ඇවිදිනවා සිල් ගන්න පටන් ගන්න කිව්වා භාග්‍යතුන් වහන්සේ සිල් අද සමාදන් වෙනවා තව ටිකකින් අමතක වෙලා කැඩෙනවා ආයෙ හදාගන්න ආයෙ කැඩී ආයෙ හදාගන්න ආයෙ කැඩී එහෙම යනකොට ඔබට අර ළමයා ඇවිදින්න පටන් ගත්තා වගේ හොඳට සිහි ඉපදිලා සිල් කැඩෙන එක නතර වෙනවා ඔබත් ඇවිද්දි වැටි වැටි මමත් ඇවිද්දි වැටි වැටි හැබැයි දැන් අපි කඳු උඩත් නගිනවා පල්ලඟුත් බහිනවා ගසුත් යනවා අහක බලාගෙනත් යනවා ඇස් පියාගෙනත් යනවා ඒ වුණාට අපි වැටුනේ
එහෙනම් ක්‍රමක්‍රමයෙන් සිල් රකින්න පටන් ගත්ත දවසට අන්තිමට ඔබට සිල් කැඩෙනවා කියලා සංඥාවක් එන්නේම නැහැ. නිකම් සිල් රකින්න පටන් ගන්නවා. එහෙනම් ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ කී කරු පිරිසක් හැටියට සම්මා දිට්ඨිය පිහිටලා සත්පුරුෂයන්ගෙන් මඟ දැකලා සිල් ගුණ ආරක්ෂා කරගෙන මායයට අභියෝග කරලා මායයට සමච්චල් කරලා මරුවැළඳ ගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න ලොකු කුඩා ඔබ සියලුම දෙනාට මේ ධර්මවාදයේ මහත් වූ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.